මෙරටට පැමිණෙන සියලු මගී ගුවන්යානා තාවකාලික වත්හිටුවීමට ශ්‍රී ලංකා බලධාරීන් තීරණය කර තිබෙනවා. සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතා පැවසුවේ ලබන 21 වනදා මධ්‍යම රාත්‍රියේ සිට 31 වනදා මධ්‍යම රාත්‍රිය දක්වා ඒ අනුව මෙරටට පැමිණෙන සියලුම මගී ගුවන්යානා අත්හිටුවීමට තීරණය කර ඇති බවයි. පවතින කොවිඩ් අවදානම සැලකිල්ලට ගනිමින් මෙම පියවරගත් බව සඳහන් වනවා. කෙසේ වෙතත් මෙරටින් පිටව යන මගී ගුවන්යානා සඳහා මෙම තහනම අදාළ නොවන බවද සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපතිතුමා පැවසුවා. එමෙන්ම මේ වන විට කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය මර්ධනය කර ගැනීමට අවශ්‍ය පියවර නොගත හොත් ඉදිරි සති 3කදී පමණ මහා ව්‍යසනයක් ඇතිවීමේ අවදානමක් පවතින බවට ජාතික බෝවන රෝග විද්‍යායතනයේ අධ්‍යක්ෂ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා අනතුරු අඟවනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ අද පැවති මාධ්‍ය හමුවකදී. එහිදී අදහස් දැක්වූ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා කියා සිටියේ මෙවන් දෙයක්. මේ අවස්ථාවේදී මේ තත්ත්වය මර්ධනය කර ගැනීම සඳහා ගත හැකි සියලුම ක්‍රියාමාර්ග අපි සියලු දෙනාම එකතු වෙලා ගන්න අවශ්‍ය වෙනවා. එහෙම නැත්නම් අපි ඒ ක්‍රියාමාර්ග නොගත්තොත් මේක මහා ව්‍යසනයක් දක්වා ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක් මේ අවස්ථාවේදී තියෙනවා. තව මාසකින් තව සති 3කින් මීට වඩා අතිභයානක තත්ත්වයක් දකින්න වෙනවා මේ අවස්ථාවේදී මේ පියවරවල් අපි ගත්තේ නැත්නම්.